විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඇතදී ඊයේ පෙරදිනදලා රනිල් ක්‍රිෂක් මහත්මයා ඉතාම මහත් උද්‍යෝගයෙන් කතා කරන බව පේනවා. නායකයවලා ඉවරයි, ගත්තු ණය ඔහුගේ ආණ්ඩුවේ නායකයවලා ඉවරයි. ඊළඟට ආර්ථිකයේ වශයෙන් වේගයෙන් දැන් ගමන් කරන පටන් ගන්න තියෙනවා. පෙරදේ 2000න් පස්සේ ඉතිහාසයේ පළවෙනි වතාවට දලදේශීය නිෂ්පාදනය 2.5ට බැලපු එකම අවස්ථාව මේ 2019. මේ වගේ ලෝක බැංකුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් කෙලින්ම කියලා තියෙනවා. ඊළඟ 2023 යන්න පුළුවන් කත්තයක් ඇත්තේ කියලා මේ තත්ත්වය පැවතුනවා. දැන් එවැනි තත්ත්වයක් තිබෙද්දී මේ තත්ත්වය වසන් කරලා අරුණ ඉදිරිපත් කරමින් මේ පෞගිදාසල ආරම්භ කරපු නොයෙක් සහනාධාර නොයෙක් කාරණා ඒවා මාර්ගයෙන් පින්නු කිරීමට උත්සාහයක් ගන්නවා. රට යහපත් තත්ත්වයකට පත් වෙලා ගියා. ඉතින් අනිසා මෙතන මේ ජනාධිපතිවරණේ වැදගත්කම බලය මාරවීමක්. ඒ බලය මාරවීමක් මේ අවස්ථාවේදී අවශ්‍යයි. ඒ බලය මාරවීම මූලික වශයෙන් අවශ්‍ය වෙන්නේ ආර්ථිකයේ උපාය මාර්ග වෙනස් කරලීමටත්, විදේශ ආරක්ෂක ප්‍රතිපත්ති වෙනස් කරලීමත්. මොකද ජාත්‍යන්තර වශයෙන් ගෝලීය ප්‍රවණතා, ජාත්‍යන්තර ගැටුම්, මේ විශේෂයෙන්ම ඉන්දියානු සාගරයේ කලාපයේ මහබලවතුන්ගේ ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙන්න ඉඩකඩ තිබෙන නිසා අපේ විදේශ ප්‍රතිපත්තිය, ආරක්ෂක ප්‍රතිපත්තිය අන් සියලු දේකට වඩා ආරක්ෂා කර ගැනීම මෙහෙම කල්පනා කර ගැනීම අවශ්‍යයි. අන්න ඒ නිසා තමයි බලය මාරවීමක් අවශ්‍ය. ඒ නිසා මේ රට ගැන පිළිබඳව ප්‍රශ්නයක් වශයෙන් අදේශ මතුවෙල. මේ කාරණාව අදසියම දැන් ඉන්දෙන් මදියල වගේ ඊයේ ජනාධිපති රනිල් ක්‍රමසිංහ අගමැතිතුමා කැබිනට් පේපර් එකක් දාන්න යනවා විදාග ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන එක. දැන් මේ හදිසි නෙගටිව් නින්දෙන් අවදි වෙලා අවුරුදු 4ක් තිස්සේ කරන්න බැරි වුණු දෙයක්, අපි ඉල්ලා සිටිය දෙයක්, නොකරපු දෙයක්, 19 සංශෝධනය කියන අවස්ථාවේදී 20 සංශෝධනය කියනවා කියලා ඌ පොරොන්දු වෝඩ තමයි මන්ත්‍රීවරු 19 සංශෝධනය ඡන්දෙ දුන්නේ. ඒක නොකර ඉඳලා දැන් ජනාධිපතිවරණයට දින නියම කරපු අවස්ථාවේ විදාග ජනාධිපති අවෝස කරන්න ඕනේ කියන යෝජනාවක් ගේන්නේ. ඔහු තවත් උපරැට්ටියක් කියලා තමයි මාල්පනා කරන්නේ. මෙය මා දන්නේ නැහැ. මේ කාරණය මේ සජිත්ත විභාග සම්පිලිමද බියක් ඇති වෙලා මේක ගේනවද, එහෙම නැත්නම් ජනතා මුලා කිරීම සඳහා ඉගෙන ගේනවද, කුමක්කෝ විදාහක ජනාධිපති ක්‍රමයත් එක්ක මේක වැදගත්ම කාරණාව 20 සංශෝධනය අඩංගු වෙන කාරණාව තමයි මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම. මැතිවරණ ක්‍රමය වෙනස් නොකර විදාහක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරලා වැඩක් නැහැ. ඒ මැතිවරණ ක්‍රමය පාර්ලිමේන්තු ක්‍රමයට ගැළපෙන මැතිවරණයක් ඕන. ඒ දෙක එකට යන්නේ. ඒක නිසා විදාහක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරනවා කියන එක බොරු කාරණා බොරුවක්. තමන්ගේ පක්ෂයේ දෙන අභ්‍යන්තර විසඳන ප්‍රශ්න විසඳන ගැනීම සඳහා ඉදිරිපත් කරන එකක් විස වෙන කාරණාවක් නොවේ කියන කාරණාව තමයි මම දකින්නේ.